මේදිනවල ස්වාභාවික විවසනයක් ඇතිලා තියෙන රටේ මැතිවරණයක් ස්වාභාවික විවසනයක් ප්‍රස්තවාදී ප්‍රහාරයක් වගේ වෙලාවක මැතිවරණේ කල් දාන්න කියව තියෙන්නේ කිසිම විටක මේ මැතිවරණ කල් දාන කතාව හරි භයානක කතාවනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මොකද්ද අත්‍යවශ්‍ය ලක්ෂණය? නිසි කාලයේ මැතිවරණ පැවැත්වීම. ඉතින් මේ ජනමත විචාරණ ගැන කතා කරලා නොයෙක් උප්පර වැටි නොයෙක් වංගු දාලා මැතිවරණ කල් දාන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන්නේ නැහැ. ඉතින් දැන් වන්නන්නේ කොච්චර ආස වුණත් තනතුරකට ඒ තනතුර හොබවන්න පුළුවන් වන්නේ ජනතාව කැමති නැන්නේ. ඒ පුද්ගලයා කැමති නැන්නේ සා නෙවෙයිනේ. කතරම් අසීමිත ආසාවක් මේ තනතුර ගැන තිබුණත් එන ජනතාව කියනවා නම් අපි කැමතියි කියලා. එහෙනම් ඒව කරන්න පුළුවන්. ජනතාවගේ කැමැත්තට විරුද්ධව මැතිවරණ නොපවත්වා ජනතාවගේ මතය නිදහස් ලෙස ප්‍රකාශ කිරීමට අවකාශ නොදී බලහත්කාරයෙන් මැතිවරණ පවත්වන්න නැතුව මොන හරි ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ජනමත විචාරණ මේ ඔක්කොම කරලා මේක හරි භයානක තත්ත්වයන්නේ සමාජයේ ස්ථාවර භාවය. අවුරුදු පහකට සැරයක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පරමාධිපත්‍යයේ සතු ජනතාවට ඡන්ද බලය පාවිච්චි කිරීමේ අයිතිය තියෙනවා. ජනාධිපතිවරේ අවුරුදු පහකට සැරයක් පත් කරනවා. පාර්ලිමේන්තුව අවුරුදු පහකට සැරයක් පත් කරනවා. ඉතින් ඒ අයිතිය කොල්ල ගන්න බෑනේ. ඒ අයිතිය කොල්ල ගාලා දැන් ඒ තනතුර උපවන පුද්ගලයා ආසා නිසා මේක දිගින් දිගට තව 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 මොනවාරි වංගු වෙට්ටු ඔක්කොම දාලා මේක කරන්න පුළුවන් දෙයක්. ඒකේ ප්‍රතිඵල මොනවද? රටේ ස්ථාවර භාවයට මොකද්ද තියෙන ප්‍රතිඵල? ඒවා කිසිම තැකීමක් නැතිව තමන්ට ඕන නිසා මේ තනතුරට තිබෙන ආසාව නිසා මේවා කරන්න පුළුවන්ද? මේ ජනමත විචාරණය පිළිබඳ කතාව නීතිමය වශයෙන් කිසිම පදනමකින් තොරව කතාව. දැන් කියනවා පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක් ලබාගෙන ඊට පස්සේ ජනාධිපතිවරණයක් පවත්වලා එතකොට 150 ජනමත විචාරණයක් පවත්වලා ජනතාව අනුමත කරනවා නම් එහෙනම් ජනාධිපතිවරයාගේ නිලකාලය තව දික් කරන්න පුළුවන් කියලා. ඒක කරන්න බෑ. එහෙම කරනවා නම් අනාගත සියලුම ජනාධිපතිවරුන්ගේ නිලකාලය දික් කරන්න දැන් ඉස්සෙල්ලා ජනාධිපතිවරයෙකුට තිබුණ නිලකාලය අවුරුදු 6යි. ඊට පස්සේ ඒක අවුරුදු 5ට බැස්සුවා. දැන් අපි හිතනවා නම් පාර්ලිමේන්තුව හිතනවා නම් අවුරුදු 5 මදි අවුරුදු 6ක් දෙන්න ඕනේ කියලා. ඒක එහෙනම් කේක කළ යුත්තේ අනාගතය සම්බන්ධයෙන් සියලුම ජනාධිපතිවරුන් වෙනුවෙන් එක ජනාධිපතිවරයෙක්ව තෝරලා එතුමාට විතරක් අවුරුදු 6යි, අනිත් සියලුම ජනාධිපතිවරුන්ට මීට පස්සේ එන අවුරුදු 5යි. ඒක කරන්න අපේ නීතියට කිසිම ඉඩක් නැහැ කියලා මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒකට ඒ මතය ලොකු රුකුණක් දුන්නා ශිරාණී තිලකවර්ධන විනිශ්චයකාරතුමා, ශ්‍රේෂ්ඨාධිකාරී බොහොම ප්‍රසිද්ධ නළුවෙක්. එහෙම කරන්න බෑ. විවස්ථානුකූල සදාචාරය කියලා සංකල්පයක් තියෙනවා, කොන්ස්ටිටියුෂනල් මොරැලිටි. එහෙම සංකල්පයක් තියෙනවා. එක්කෙනෙකුට අවුරුදු 6යි, ඊට පස්සේ එන එක්කෙනාට අවුරුදු 5යි. එහෙම කරන්න කිසිේ පුළුවන් කම නැහැ. එහෙනම් හැමෝටම අවුරුදු 6 කරන්න ඕන. මම ඒක පැහැදිලිව කියනවා, කවුරු මොනව කිව්වත් එසේ කිරීමට එක පුද්ගලයකට 6යි, ඊළඟ එකෙනාට 5යි, මේ පාර්ලිමේන්තුවට 6යි, ඊළඟ පාර්ලිමේන්තුවට අවුරුදු 5යි. එහෙම කරන්න කිසිම ඉඩක් අපේ නීතිය කිසිම ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතිය යටතේ එහෙම උප්පර වැට්ටි ගහන්න කිසිම පුළුවන් කමක් නැහැ. එහෙම උප්පර වැට්ටි ගහන පුද්ගලයන් වගකීම බාර ගන්න ඕනේ සමාජයේ ඇතිවෙන විශාල අවුල් සහගත තත්ත්වයන් සඳහා. නමුත් දැන් රටේ තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ සලස් පාර්ලිමේන්තුවෙන් තියන්න බැරි වුණා මුදල් නැතිකම නිසා. ජනාධිපති වේලාවේ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් නැති වුණොත් ඒ ඔක්කොම කියයි කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. මේක කැමැත්තෙන් තියන්නේ නැහැ. කැමැත්තකින් තියන්නේ නැහැ. හැබැයි තියන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒ මොකද විකල්පයක් නැති නිසා. ඉතින් දැන් මේකට මුදල් වෙන් කරලා ඉවරයි. මේකට අවශ්‍ය රුපියල් බිලියන 10 වෙන් කරලා ඉවරයි. ඒක තියෙනවා.
ජනාධිපතිවරයට කිසිම අයිතියක් නැහැ ප්‍රකාශන කරන්න. මේක තියන්නේ කවදාද කියලා, ඒක ජනාධිපතිවරයන්ගේ කාර්යභාරය නේ, ඒක මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය. ඒ තියෙන දිනවකවානු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා අදාළ නීතිවලින් නිර්වචනය වෙනවා ජනාධිපතිවරයට. ඒකට අත තියන්න කිසිම අයිතියක් නැහැ. ඒ ඒ නිත්‍යානුකූල විධි විධානවලට අනුකූලව ජනාධිපතිවරණය පැවැත්වීම, නිසිකාලයේ පැවැත්වීම හුදෙක් බාරවන්නේ මේ රටේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට. ඒක කෙරෙනවා, අපේ විශ්වාසය තියෙනවා මැතිවරණ කොමිෂන් සභාව එහෙම බය වෙන්නේ නැහැ. මේ එහෙම ඉස්සෙල්ලා කරා එක්කෙනෙක්ව බය, එක කොමසාරිස්වරයෙකුගේ ගරාජයට පාන්දරයකට යවුවා, එයා බය කරන්නේ. හැබැයි ඒ පුද්ගලයා බය වුණේ නැහැ. තව පුද්ගලයෙක් පොඩි ගණදෙනුවක් කරලා අස් වුණා. ඒ අස් වෙච්ච පුද්ගලයාට ආණ්ඩුකාර පදවියක් දුන්නා. ඒසෙල්ලම් හරියන්නේ නැහැ. මේ මේ මැතිවරණේ අනිවාර්යෙන් තියන්න වෙනවා. ඒ ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවට. ඒ වගේම අපි බාර ගන්නවා. මේ රටේ මැතිවරණ පවත්වන්න නැතුව. කවුරු හරි තනතුරකට ආස නිසා සදාකාලිකව ඒක ඉන්න හැකියි. එහෙම කරන්න අපි කිසිසේත් වෙන දෙයක් නැහැ.